හැමෝම හොඳින් නේද? හැමෝම ආව නේද ක්ලාස් එකට? එක්සර්සයිස් කරලා දැන් මහන්සිත් එක්ක නේද? හරි. දැන් හැමෝම උදේම නැගිටලා ලස්සනට මුහුණ කට හොදලා ලස්සන ඇඳුමක් ඇඳගෙන දැන් ආව නේද අපේ නර්සරියකට. දැන් හැමෝම කියන්න බලන්න හැමෝම උදේම නැගිටලා කාලද ආවේ? ඔව් කියන්න බලන්න හැමෝම කාල නේද? හැමෝම කාල නේද දූල පුතාලා හැමෝම? ඕ හැමෝම කාල තමයි ආවේ. ඊට පස්සේ අපි දැන් තව දැන් ලස්සන පාඩමක් කරලා අපි 10ට විතර පොඩි ඩොල් එකක් දෙනවා. ඊට පස්සේ පුතාලා කෑම ගන්නව නේද නර්සරි එකේ. දැන් ඊට පස්සේ දැන් පුතාලා කනවනේ කාලට පස්සේ ආයි සෙල්ලම් කරලා ඊට පස්සේ ආයි ඇක්ටිවිටි එකක් කරලා ඊට පස්සේ අම්මලා තාත්තලා එනවා පුතාලව කොහෙද එක්කන් යන්න. ඔව් ගෙදර එක්කන් යන්න එනවා. එතකොට ගෙදර යන වෙලාවත් හරි නේද? එතකොට දැන් කියන්නකෝ ගෙදර ගිහින් මොනවද කරන්නේ ඔයාලා? දැන් ඉස්කෝල් එක ඉවර වෙලා ගෙදර ගිහිල්ලා මොනවද කරන්නේ? සමිඳු පුතා මොකද්ද කරන්න කියලා කියන්න ටීචර්ට. මොකද්ද කරන්න ගෙදර ගියාම? ඔය බෑග් එක කලවලා ඇඳුම් මාරු කරනවා. අන්න හොඳ පුතා. දැන් මේ ඇඳුමත් එක්කම ඉන්න බෑනේ. ඕ වොෂ් එකක් දාගෙන ඇඳුම් මාරු කරනවා. දැන් කොහොමද 12 මාර විතර වෙනවනේ ගෙදර ගියාම? ඊට පස්සේ මොකද්ද කරන්නේ? හැමෝම ඔවෂ් එකක් දාගෙන ඇඳුම් මාරු කරනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ කියන්නකෝ බලන්න ටීචර්ට. මොකද්ද කරන්නේ? ඌ කෑම කනව නේද? තවල්ට බත් කනව පුතාල. හොඳ පුතාල. හැමෝම බත් කන්න ඕන නේද දවල්ට? දැන් ටීචර් ගෙදර ගිහිල්ලා බත් කනව දවල්ට. එතකොට පුතාලත් ගෙදර ගිහින් මොකද්ද කන්නේ? බත් කනව නේද? හැමෝම කනව නේද බත්? ඔ හැමෝම අතුසන බලන බත් කන ළමයි. ඕ හොඳ පුතාල. හැමෝම කනව නේද? එතකොට දැන් ටීචර් කියන්න බලන්න දූල පුතාලා බත් කාලි වරුණාට පස්සේ මොකද්ද කරන්නේ? බත් විතරද ගන්නේ? දැන් බත් කාලි වරුණාට පස්සේ මොකද්ද ගන්නේ? මොකද්ද? අඹ කනවලු. අන්න තරිඳු පුතා කියනවා එයා අඹ කනවලු. එතකොට අහමඩ් බබා කියනවා කෙසෙල් ගෙඩියක් කනවලු. මේව මොකද්ද පුතේ? කෙසෙල්, අඹ, මොකද්ද? මේවට මොකද්ද කියන්නේ පුතේ? මොනවද? මොනවද පුතේ? ටීචර් ඊයත් කියලා දුන්නා. මොකද්ද? ඔව් පුතේ, ෆෘට්ස් නේද? අන්න හරි, අන්න හරි. හයා බබාට අත්පුඩියක් ගහන්න. යාට මතකයි, යාට මතකයි. මොකද්ද මේවට කියන්නේ පුතේ? ඔව් ෆෘට්ස්, පළතුරු නේද? අපි එතකොට ඊ මොකද්ද පුතේ කතා කරපු පළතුරු? ඕ මොකද්ද? කොමඩු ගැන කතා කරා නේද? එතකොට තව පළතුරු දෙකක් කියලා දුන්න ටීචර්. ඒ මොකද්ද? මොකද්ද? මුලින්ම ටීචර් මුලින්ම කියලා දුන්න ටීචර් ගැනල්ල වෙනුවත් එක්ක ඔයාලට සින්දුවකුත් කියලා දුන්න. ලස්සන ක්‍රාෆ්ට් එකකුත් හැදුවා. මොකද්ද? ඕ අන්න හරි, ඇපල් නේද? ඇපල් ටීචර් ගැනල්ල වෙනුවත් එක්ක ඔයාලට. එතකොට තව ලස්සන පළතුරක් ගැන කතා කරා. මතකද? මතකද? අල්ලන බලන්න දුන්න ටීචර් ඔයාලා කිව්ව මේ කල්ලන කොටත් අතේ ඇනනවයි කියලා. මොකද්ද ඒ පළතුරු? අන්න හරි. මොකද්ද? පයිනැපල්. අන්නාසි ගැනත් කතා කරා. එතකොට දැන් පුතාල දැන් කිව්වා කවුද කිව්වේ? සවින්දු පුතා කිව්ව ගෙදර ගිහින් අඹ කනවයි කියලා. එතකොට අහමඩ් බබා කිව්ව බත් කාලා එසල් ගෙඩියක් කනවා. එතකොට මේවත් පළතුරු නේද පුතේ? එතකොට අපි ඉගෙනගෙන තියෙනවා මොකද්ද? දා කතා කරේ අපි ඇපල් කතා කරා. එතකොට අන්නාසි කතා කරා. එතකොට පුතේ ඊයේ කොමඩු කතා කරා. එතකොට දැන් පුතාලා කිව්වා අඹ කිව්වා තව කෙසෙල් කිව්වා. මේ ඔක්කොම පුතේ ෆෘට්ස් පළතුරු නේද? එතකොට පුතේ දැන් පත් කාලේ ඉවරනාට පස්සේ පුරුද්දක් විදියට අපි පළතුරක් කන්න පුරුදු වෙලා තියෙනවා නේද? දැන් ඔයාලා තාම චූටිනේ, චූටි බබාලනේ. ඉතින් කොහොමත් අම්මලා තාත්තලා ගෙදර බත් කාලි වරුණාට පස්සේ කොහොමත් පළතුරක් දෙනව නේද හැමෝටම? ඔව් පුතේ. එතකොට පුතාලා දැන් ටීචර්ට කියන්න තව ලස්සන පළතුරක් තියෙනවා. ඒක පුතේ ලස්සනම ලස්සන පළතුරක්. හැබැයි
එකක් නෙමෙයි පුතේ හැදෙන්නේ කුකුරු විදියට හැදෙන්නේ දන්නවද කොක් දන්න ළමයි අතොස්සන්න බලන්න කො ජූටි පුටාල් පුතාල දන්නව නේද ටීච මොකද්ද කියන්නේ කියන්නේ කියලා ඕ ලස්සනයි ලස්සනයි මේ පළතුරු බෝල 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 අන්න හරි මොකද්ද ග්‍රේප්ස් නේද පුතේ අන්න යාට තේරුණා කවුද නම කවුද මොකද්ද කවුද පුතේ කවිෂ බබා කිව්වේ යාට අත්පුඩියක් දෙන්න ටීචර් කරන්න ආපු පාඩම යාට තේරුණා හැමෝටම දන්නව නේද එතකොට අද අපි මොනව ගැනද කරන්නේ ඉගෙන ගන්න හදන්නේ මොනව ගැනද ග්‍රේප්ස් නේද පුතේ ග්‍රේප්ස් ග්‍රේප්ස් කියන්නේ ලස්සනම ලස්සන පළතුරක් නේද පුතේ එතකොට ඔයාලා හැමෝම කාලා තියනවද ග්‍රේප්ස් කාලා තියනව නේද ග්‍රේප්ස් එතකොට දැක්කලා තියනවද ග්‍රේප්ස් ඔව් හැමෝම දැක්කලා තියනව නේද මොන කලද පුතේ ආ පුතේ මොන පාටද ග්‍රේප්ස් කාලා තියනව නේද හැමෝම මොන පාටද ඔව් පුතේ දම් පාට තියනවා එතකොට තව ඔව් ග්‍රීන් කලර් ග්‍රීන් ග්‍රේප්ස් තියනව නේද මිදි මිදි නේද මේවා මිදි කියලා කියන්නේ පුතේ එතකොට ග්‍රීන් කලර් තියනවා එතකොට පර්පල් කලර් තියනවා තව නිකන් රතු පාටට හුරු දම් පාට වගේ තියනවා නේද එතකොට හැමෝම කාලා තියනවද මේදී ඊට අද ගිනාව ඔයාලට පෙන්නන්නත් දැකලා තියනව නේද ඊට පෙන්නන්නද ඔයාලට ආයිත් පෙන්නන්න නේද එතකොට පුතාලට ආයිල හොඳට මතක තියේ නේද ටීචර් මොනෝ ගැනද කියන්නේ කියලා අද පාඩම කරන්නේ දැක්කද හැමෝම මෙන්න ඒ කිව්වෙ ටීචර් කිව්වේ නේද පොකුරු විදියට තමයි හැදෙන්නේ කියලා නේද පුතේ මේ පොකුරු විදියට තමයි මේවා හැදෙන්නේ. එතකොට පුතේ ලස්සනයි නේද? ලස්සනයි. පුතේ මේවා හරි ලස්සනයි. එතකොට පුතේ මේවට තමයි පුතේ කියන්නේ ග්‍රේප්ස්. දැන් ටීචර් දෙනවා දැන් හැමෝටම අතට අල්ලලා බලන්න මේක පොඩ්ඩක්. අල්ලලා සුවඳ බලන්න කො සුවඳයි. සුවඳයි මුතු සුවඳක් තියෙනවා මේක පුතේ දැන් අපි අන්නාසි වල වෙනම සුවඳයි ඇපල් කෙඩි වෙනම සුවඳක් ආවා ඊ කොමුඩු කාලා බැලුව නේද එතකොට අද මිදි මිදි ග්‍රේප්ස් ටීචර්ට හම්බුනේ නැහැ ග්‍රේප්ස් ග්‍රීන් කලර් ටීචර් ගෙනාවේ දෙකම නිකන් පර්පල් පාට වගේ නේද පර්පල් පාට වගේ නිකන් රතු පාටට හුරු පර්පල් කලර් එකක් වගේ දැක්කද මොම් බලා ගන්න හොඳට කලින් දැකලා තියෙනවා හැබැයි ටීචර්ට මතක තිය පාඩම කරන්න වෙයිසී නේ පෙන්වුවාම එතකොට පුතාලට මතකයි නේ ටීචර්ත් පෙන්වුවයි කියලා නේද පුතේ දැක්කද අනේ ඒක තමයි පුතේ ග්‍රේප්ස් කියලා කියන්නේ දැන් ටීචර් දෙනවා මේක හැමෝටම අල්ලන්න බලලා එක එක හැමෝම කන්න හරිද පුතේ එක එක හැමෝම අරන් කන්න අන්න හරි එතකොට දැන් ටීචර් ඔයාලට අද කියලා දුන්නේ මොනව ගැනද පුතේ මිදි ගැන නේද දැන් මිදි ග්‍රේප්ස් කියන්නේ මොකක්ද කියලා දන්නවා මේව පුතේ කොහෙද හැදෙන්නේ පුතේ ග්‍රේප්ස් හැදෙන්නේ කොහෙද පුතේ ගස්වල තමයි උනාට පුතේ මේව වැල් විදියට හැදෙන්නේ මේව ගස් උඩ වැල් විදියට හැදෙන්නේ පුතේ එතකොට මේව කොළ ලස්සනයි පුතේ මේකේ කොළ අනිත් මේ පළතුරු වල කොළ වගේ නෙමෙයි මේ කොළ ලස්සනයි එතකොට පුතේ ටීචර් කිව්වනේ ලස්සනයි කියලා මේ මිදිවල කොළ දැක්කද පුතේ මේ තියෙන්නේ මිදි ගෙඩි මිදි පොකුරක් තියෙනව නේද පුතේ දැක්කද මේකේ කොළ මේ පුතේ දැක්කද මේ කොළ හැඩේ වෙනස් නේද පුතේ ඔව් පුතේ මේ මිදි පොකුරු විදියට හැදෙන්නේ දැක්ක නේද පුතාලට ටීචර් පෙන්වුවා නේද මේ දැක්කද පුතේ මේවා පොකුරු විදියට තමයි හැදෙන්නේ එතකොට දැන් පුතාලට මිදි අඳුන ගන්න පුළුවන් නේද මිදි වල පාට දන්නවා දැන් ටීචර් දුන්න හැමෝටම මිදි අත්තිට අත අල්ලල බලන්න කියලා සුවඳ බලන්න කියලා දුන්නා කන්න කියලා කිව්වා නේද හැමෝ වෙදාගෙන හැව නේද ඔව් පුතේ දැන් මේ පින්තූරේ තියෙන්නේ මිදි පොකුරක් හරිද පුතේ ඔයාලට ටීචර් පෙන්නන්න තමයි මේක ගෙනාව මේකෙ තියෙන්නේ මිදි පොකුරක් වෙන්න තියෙනවා තව එකක් තව පොඩි පින්තූරයක් තියෙන පුතේ මේකෙ තියෙන්නේ මිදි පොකුර දැක්කද මේක තමයි පුතේ මේ ග්‍රේප්ස් කියලා කියන්නේ එතකොට අපි G4 ග්‍රේප්ස්
ක්‍රේප්ස් කියලා තුගන්නන්න ඉස්සරහට. හරිද පුතේ? තාම අපි යන්නේ ABCD මුල් හරියනේ. එතකොට මේ අකුරත් එනවා පුතේ G අකුර. G for grapes. හරිද? මතක තියාගන්නකෝ දැන්. එතකොට පුතාලට එදාටම ටීචර් කියලා දෙනකොට G වලින් grapes කියලා කියන්න පුළුවන්. හරිද පුතේ? දැක්කද? ආ ටීචර් දැන් පින්තූර වලුත් පෙන්නුවා. මිදි පොකුරක් ගෙනල්ලත් පෙන්නුවා. දැන් පුතාලට හොඳටම මතකයි මිදි කියන්නේ මොකද්ද? මිදි අඳුනගන්න පුළුවන්. එතකොට දැන් ටීචර් පොඩි ඇක්ටිවිටි එකක් කරන්න හදනවා. ඊට කලින් පුතාල කියන්න මේ මොකද්ද කියලා. ටීචර් මේ පොඩි ඇක්ටිවිටි එකක් කරන්න හැමෝම කියන්න ඕනේ. මේ මොකද්ද පුතේ? මේ මොකද්ද? අන්න හරි. ඇපල් නේද පුතේ? ඇපල්. පොඩි යාළුවෙක් පාට කරලා තියෙන්නේ මේ දැක්කද? එයා තාම පොඩි නේ. එයා ඉතින් පාට කරලා තියෙන මේ වගේ තමයි. එයා තාම චූටි. හරිද? ඔයාලගේ යාළුවෙක් තමයි. යා පාට කරලා තියෙන එක මේ ඔයාලට ඉතින් ලස්සනට පාට කරන්න පුළුවන් නේද? දැන් පුතාලට රවුම ඇතුළේ පාට කරන්න දන්නව නේද? මේ තියෙන්නේ ඇපල් පුතේ. එතකොට මේ මොකද පුතේ? දැන් කිව්වෝ නේද අම්මට බාත් යා කනවයි කියලා ගෙදර ගිහිල්ලා බත් කෑවට පස්සේ. ඒක තමයි පුතේ මේ. මොකද්ද මේ? මොනවද මේ? මොනවද? බනානා කෙසෙල් නේද? ඕ දැන් කෙසෙල් කෙඩිත් දාන්නවා. එතකොට දැන් ටීචර් කලින් දෙන්නේ ඇපල් කෙඩියක් දාන්නවා. එතකොට මේක පුතේ මොකද්ද ටීචර් කිව්වේ? ග්‍රේව්ස් නේද? එතකොට මේ මොකද්ද පුතේ? මේ මොකද්ද? ඔරේන්ජ්. දොඩම් නේද? ඔරේන්ජ්. එතකොට මේක ඒක පුතේ මැංගෝ නේද පුතේ? මැංගෝ. අඹ 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 කනවයි කියලා කිව්වනේ. අන්න තව පළතුරක් තියෙනවා. මේක නම් හොඳට මතකයි ඔයාලට. මොකද්ද මේක? අන්න හරි. කොමඩු නේද? වෝටර්මෙලන් නේද? ඊ අපි කියලා දුන්නේ ටීචර් මේක. ඔයාලා ගෙනාව නේද? කාලත් බැලුව නේද? අන්න හරි. මේක තමයි පුතේ වෝටර්මෙලන්. එතකොට පුතේ මේක පයිනැපල් නේද? අන්නාසි අන්නාසි. හරි. දැන් පුතාලට ටීචර් පින්තූර ටිකක් පෙන්නුවා. පළතුරු වල. දැන් පුතාල දන්නවා පළතුරු අඳුන ගන්න පුළුවන්. පළතුරු අතරින් මිදි ගැනත් දන්නව නේද? මිදි ටිකක් වෙනස් නේද? පුතාලට දන්නව නේද? දැන් මිදි කියන්නේ වෙනස් පළතුරක් නේද? ඒක ඇවිල්ලා පොකුරු විදියට නේද පුතේ හැදෙන්නේ. පොඩි 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 කෙඩි එකතු වෙලා ලස්සන පොකුරක්. අනිත් පළතුරු වලට වඩා ටිකක් වෙනස් නේද? එතකොට පුතේ දැන් ටීචර් ඔයාලට දැන් කියලා දුන්නා නේද? ෆොටෝස් ටිකක් පෙන්වුවා නේද? පින්තූර ටිකක්. දැන් මේක බලන්නකෝ. මේක ඇපල්. එතකොට මේක ඔරේන්ජ්. එතකොට මේක මැංගෝ. ටීචර් දැන් කලින් පෙන්වපු පින්තූර ටිකම තමයි. එතකොට ටීචර් පෙන්වුවා ඔයාලට ග්‍රේප්සුත් කියලා දුන්නා නේද පුතේ? දැන් පුතාලට දෙන ඇක්ටිවිටි එක හැමෝටම දෙනවා පුතේ මෙන්න මේ වගේ කොලය. දැක්කද පුතේ? මේකේ ෆෘට්ස් ටිකක් තියෙනවා පුතේ. ටීචර් පාට කරලත් නැහැ. මුකුත් කරලා නැහැ. මේකේ පාටවත් ටීචර් ඔයාලට කලර්ස් කරලා පෙන්නලත් නැහැ. දැක්කද? මේකේ තියෙන ඔක්කොම ෆෘට්ස් පුතේ. දැන් පුතාලට දෙන්නේ අද ටීචර් කරපු පාඩම මොකද්ද ඔයාලට? අද දවසේ කරේ මොකද්ද? ඔව් පුතේ, ග්‍රේප්ස්. මිදි ඔයාලට හඳුන්වලා දුන්නා නේද? දැන් මිදි මතකයිනේ. මිදි කාලත් දැන් කාලත් බැලුවා, අල්ලලත් බැලුවා, සුවඳත් බැලුවා. ඒ හින්දා පුතාලට මිදි හොඳට මතකයි. මිදි නම හොඳට මතකයි. මිදි වලට කියන්නේ ඉංග්‍රීසි වලින් මොකද? ග්‍රේප්ස් කියලා දැන් හොඳටම මතකයි නේද? එතකොට දැන් ඔයාලට මේ වර්ක්ෂීට් එක දෙනවා පුතේ හැමෝටම. දැන් පුතාල මේකෙන් මේ පළතුරු ගොඩක් තියෙනවනේ මෙතන. මේ පළතුරු වලින් පුතාලා මිදි මිදි තෝරලා පුතේ පාට කරන්න ඕනේ. හැමෝම ලස්සනට පාට කරන්න. දැන් ඔයාලා දන්නවනේ මිදි දැක්කයි නිසා මිදි මොන පාට කියලා දන්නවා. ඒ හින්දා පුතේ දැන් හැමෝම මේ කොළ දෙනවා හැමෝටම. දුන්නහම පුතාලා පාට පෙට්ටිය අරගෙන එන පාට දෙනවා පුතේ. පාට අරගෙන පාට කරන්න ඕනේ. මේ පළතුරු අතරින් මිදි පාට කරන්න ඕනේ. පාට කරාට පස්සේ ටීචර් ඇවිල්ලා බලනවා හැමෝම ලස්සනට වැඩේ කරලාද කියලා. හරිද? හරි නේද? හැමෝටම තේරුණා නේද? කොහොමද සන හැමෝම තේරුණා නම්?
හැමෝටම තේරලා නේද? මිදි ගැන අද ඉගෙන ගත්ත පාඩම ලස්සනයි නේද? ටීචර් කෙනෙක්ල පෙන්නුව නේද මිදි? දැන් ආ තව අනිත් පළතුරු දන්නවා. දැන් කීගෙන ගත්තා අපි ඊයේ පළතුරු දෙකක් තුනක් ඉගෙන ගත්තා ඊයේ පෙරේද දවස්වල. අද තව අලුත් ලස්සන පළතුරක් ගැන කතා කරා. දැන් පුතාලට දන්නවා. හැබැයි අද ඉගෙන ගත්තේ අපි මිදි හින්දා මේ පළතුරු වලින් පුතාලා මිදි පළතුරු තෝරලා ලස්සනට පාට කරන්න ඕන. හරිද? දැන් පාට කරන්නක හැමෝම පාට කරන ටීචර්ට පෙන්නන්න. හරිද? ස්තුති. මම K.P.S. හාජර සයි උසස් අධ්‍යාපන ආයතනයේ මුල්ලමාගේ රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාව හදාරන 2022 මාර්තු කණ්ඩායමේ ගුරු ශිෂ්‍යාවක්. මම අද ඉදිරිපත් කළේ මිදි දරුවන්ට මිදි හඳුන්වා දී අනෙක් පළතුරු වලින් මිදි තෝරන්නට තමයි එයාලට කියලා දුන්න ඇක්ටිවිටි එකක් විදියට. මෙම ක්‍රියාකාරකම අයිති වන්නේ ප්‍රජානනය, අනුවංශය, තාර්කික චින්තනය හා ගණිතය, සුවිශේෂී අන්තයේ හේතුව හා ඵලය. මෙහි මෙම ක්‍රියාකාරකම තුළින් දරුවන්ගේ බුද්ධි වර්ධනය සිදුවෙනවා. තව මේ දරුවන්ගේ පංචේන්ද්‍රයෙන්ම යොදවන තමයි මේක මේ ඇක්ටිවිටි එකේ මේ මිදි මං දුන්නේ යාලට ස්පර්ශය, ඒ කියන්නේ අනල බලන්න දුන්න, සුවඳ බලන්න දුන්න, කන්න දුන්නා. ඒ හින්දා ඒ දරුවන්ට මිදි කියන පළතුරු හොඳට මතක තියාගන්න පුළුවන්. බුද්ධි සංවර්ධනය සිදුවෙන. එතකොට මම මේකින් අපේක්ෂිත අරමුණු ඉගෙනුම් ඵල විදියට, දැනුම විදියට අනෙක් පළතුරු වලින් දරුවන් මිදි හඳුනාගෙන පාඩ කරනවා. ඒ වගේම විස්තර කරනවා මිදි වෙනස් කියලා විස්තර කරනවා. ආකල්ප විදියට දරුවන් පළතුරු වල පින්තූර අතරින් මිදි ගැඩිය හඳුනාගෙන පාට කරන්න කැමති වෙනවා. කුසලතා විදියට අනෙක් පළතුරු වලින් දරුවන් මිදි තෝරාගෙන පාට කරලා තියෙනවා. තෝරා ගන්නවා. ස්තුතියි.